La dieta, tu parti per caso non sa, tu caso la dieta che tu 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 la පළවෙනි කාරණය මේ හැම දෙයක්ම මේ පොරොන්දු විදිහට ඉස්සරහට එන්නේ මැතිවරණයත් එක්ක. ඒ නිසා ඒ ගැනත් අපි ඉතිහාසය මේ කාරණා විග්‍රහ කරගන්න ඕනේ. එක පැත්තකින් රජ වෛද්‍යධාරීන්ගේ සංගමයේ විදිහට මේ රටේ සියලු ජනාධිපතිතුමා අපේක්ෂකීන්ට යෝජනා 12කින් යුක්ත යෝජනා මාලාවක් අපි ලබා දුන්නා. Taman ඉදිරි වැඩපිළිවෙලේදී ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයේදී මේ කර්ම කාරණා සම්බන්ධයෙන් සලකා බලන අන්තර්ගත කරන්න. ඒතොර මේ පොදුවේ පහුගිය කාලේ නිකුත් වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බැලුවම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන වල මේ කර්ම කාරණා අඩු වැඩි වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ දැක්මක් සහ අපේ විශ්ලේෂණයක් තියෙනවා. දැන් ඔබහපු කාරණේ ඒ අතරදී අපි දකිනවා පහුගිය කාලේ ජනාධිපතිවරයා විසින් පත් කරා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක්. ඒතකොට මේ කමිටුවට අදහස් දක්වන්න යෝජනා ලබා දී රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයට ආරාධනා ලැබුණා. අපේ තුරු දැනවන්න අපි ලබා දීලා තියෙනවා. එතකොට ඉහි කමිටු වාර්තාව මීට සති කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය හරහා අනුමත වුණා. එතකොට ඉහි ඉදිරිපත් කරන ලද යෝජනාවක් විදිහට තමයි ආණ්ඩුව පාර්ශවයෙන් දැන් මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් වෙන්නේ. ඔව් පොදුවේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් වෙනවා නම් ඒක හොඳයි. ඒක සාධනීය කාරණයක් අපි දකිනවා. මේ රටේ දැරට ක්‍රියාත්මක වෙනවා ජාතික වැටුප් ප්‍රතිපත්තියක්. එතකොට ඒ හරහා එක් ශ්‍රේණීන් වලට සේවා කාණ්ඩ වලට තියෙනවා නිශ්චිත අනුපාතයක් යටතේ වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ මොහොතේදී රට තුල තියෙන වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව ඒ තියෙන ප්‍රතිපාදනයට අනුකූලව මේ වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා නම් සාධනීය දෙයක් විදිහට අපි දකිනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි කියනවා මේ ඡන්ද සමයක් මැතිවරණ කාලයක් දේශපාලඥයින් ලබා දෙන පොරොන්දු තියෙනවා. මේ පොරොන්දු වලට සීමා නොවි ඉස්සරහට ඉෂ්ට වෙනවා නම් හොඳයි කියන කාරණේ තමයි අපි ඉන්නේ. පොදුවේ එහෙම වැටුප් වැඩිවීමක් වෙනවා නම් පොදුවේ මේ රටේ සමස්ත රාජ්‍ය සේවයට සේවකයාට සාධනීය දෙයක් විතර අපි දකිනවා. දැන් ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච වැටුප් විෂමතා ඉවත් කිරීමේ ලේඛනයේද ඒ විදිහට තියෙනවද? දැන් පහුගිය කාලයේ විශේෂයෙන් මේ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ මේවට දැනට තියෙන වැටුප් ප්‍රමුඛයේ ක්‍රියාත්මක වෙන 2006 වර්ෂයේ. ඒතකොට අවස්ථා කීපයකදී මේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් යම් යම් කණ්ඩායම් වලට වෙනමම එයින් ඔබට ගිහිල්ලා වැටුප් වැඩිවීම සහ ඒ වරප්‍රසාද ලබා දෙන ආකාරයක් අපි දැක්කා. මේ හරහා පොදුවේ සමස්ත වැටුප් ප්‍රතිපත්තියම විකෘති වීමකට භාජනලා තියෙනවා. ඒකට ඒ සමස්ත විකෘතිය නිවැරදි කිරීම සම්බන්ධයෙන් අපි අපේ යෝජනාවන් ලබා දුන්නා. අපේ යෝජනාවන් එලෙසින්ම ක්‍රියාත්මක වෙලා කියලා අපිට කියන්න බැහැ. නමුත් යම් ආකාරයක ඒ යෝජනාවන් මේ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් පොදුවේ දීර්ඝ කාලිනව අපි ගත්තම රජ වෛද්‍යධාරීන්ගේ සංගම විදියට මේකට ඇඳිලා ඉන්න කාර්යය තමයි විශේෂයෙන් මේ රටේ වෛද්‍යවරුන් වේගයෙන් රට හැරියම් පවතිනවා. ඒක අපි අඳුන ගත කාර්යයක් තමයි වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. එහෙමනම් මේ තියෙන වාතාවරණය ඇතුලේ සේවයට සරිලන සේවයට උචිත ගැළපෙන වැටුපක් වෛද්‍යවරයෙක් දෙන්න නම් එහිදී පැහැදිලිවම වෛද්‍ය සේවාව සියලු වෛද්‍යවරුන් වෙනම විශේෂිත වැටුප් ව්‍යුහයකට සකස් කළ යුතුයි. යනුව වෙළඳපොළ වටිනාකම සහ කාර්ය සාධනීය මත පදනම් වුණු විශේෂිත වැටුප් ව්‍යුහයක් සියලුම වෛද්‍යවරු සියලුම කාණ්ඩවල වෛද්‍යවරු වෙනුවෙන් සකස් කිරීම සඳහා අපේ යෝජනාවලිය ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මූලික වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් සිද්ධ වෙනවා. ඒ විශ්වාස කරනවා වැටුප් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ තියෙන ගැටලු විසඳන්න පුළුවන්. එහෙම විසඳුමක් කරහා පමණයි. ඔව් දැන් මේ තියෙන යෝජනාත් එක්ක යම් පිළිතුරකින් ක්‍රියාත්මක වුණොත් ඔබතුමාට අපහසුතාවයක් කියලා දුන්නා. යම් බුද්ධියක් වාගේ කියන බලාපොරොත්තු වෙනවා. තාම මේ යෝජනා ක්‍රියාත්මක වෙලා නැහැ. මෙතන මම හිතන්නේ වැටුප් සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන යෝජනා කීපයක් අතර එකක් මේ වැටුප් වැඩිම අනිත් පැත්තේ ඇත්තටම බඳු සංශෝධන. මේ කාරණා තමයි ඇත්තට වැටුප් වල තමයි බලපාන්නේ. දැන් අපි එකයි කියන්නේ දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන වල හෝ වේදිකාවේ හෝ මොන විදිහේ කරුණු කාරණා ඉදිරිපත් වුණත් මොන විදිහේ ඉලක්කම් ප්‍රකාශයටපත් වුණත් භූමියේ යථාර්ථය මොකක්ද කියන කාරණේ අපි බලනවා. එතකොට මේ කියන වැටුප් සංශෝධන දැන් මොකද මේ කැබිනට් පත්‍රිකාවේ මේ කියන කාරණා ක්‍රියාත්මක වෙනකොට ආයෙ යටින් තියෙනවා. තව කොන්දේසි කියනවා මේවා ක්‍රියාත්මක වෙන ස්ටෙප් වයිස් නැත්තම් ඉවරේ පියවර ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට මේ තියෙන රාජ්‍ය ආදායම් මත කළමනාකරණය කරගැනීමේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සීමාකාරී සාධක ගණනාවක් ඇතුළත මේ ක්‍රියාත්මක කරන්නේ තියෙන්නේ. කොහොම වුණත් මේ වල විතර තියෙන වැටුප් ව්‍යුහය. කියන්නේ මේ වල ජාතික වැටුප් ප්‍රතිපත්තියේ තියෙන මූලික රීති ගණනාවක් කියනවා. ඒ රීති වලට අනුකූලව මේ
වැඩ විෂමතාවය නිවැරදි කිරීම අනිවාර්ය ක්‍රියාත්මක විය යුතුයි. මොකද එහෙම නොවුනොත් වෙන්නේ මේ විෂමතාවය නිවැරදි කරන්න ඉතින් තව විෂමතාවයක් ඇති වෙන්නේ. මේ නිහර අවසානයේ සිද්ධ වෙන්නේ මහා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවකට යන එක මේ රටේ රාජ්‍ය සේවකයන් 2003 දී අවසානයේ මෙහෙම අත්දැකීමක් තියෙනවා. අවුරුදු දවස් 360යි අවුරුදු දවස් 180කට වැඩි කාලයක් මේ රටේ තිබුණේ වැඩ වර්ජන විතරයි. ඒකට ඒකට විකල්පයක් විදිහට තමයි අවසානයේදී වැටුප් කොමිසමක් දාලා 2006-06 චක්‍රලීගාරා මේ දැනට ක්‍රියාත්මක කරන වැටුප් පිරුවේ හඳුන්වලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සහ ඒ දැනට තියෙන තත්ත්වය තුළ අපිට යම් යම් තියෙන විවේචන හෝ ඒවා අපේ නිරීක්ෂණ තියෙනවා. නමුත් පොදුවේ මේ දැනට තියෙන විවිධ ආරක්ෂා කරමින් තමයි ජනවාරි මාසයේ යම් වැටුප් වැඩිවීමක් වෙනවා නම් සිද්ධ වෙන්න ඕනේ. සහ එතකොට ඒක උල්ලංඝනය වෙනවා නම් ඒදී ඒ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ මැතිවරණයත් එක්ක ලබා දෙන පොරොන්දු විවිධ يعني අපේක්ෂිත 29 දිනක ඉන්න 29 දිනාම සමහර කට්ටිය තීර 100ක වැටුප් වර්ධනයක් ලබා දෙන බව කියනවා. මේක බුදුමාලා කොහොමද වෘත්තිකය විදිහට දකින්නේ? මෙහෙම මේ ටී හෝල ටීක දේවල් දීලා ජනතාවගේ කන්දේ අල්ලස් දීලා ලබා ගැනීමක් විදිහට දකින්නේ? එහෙම නැත්නම් මේ කියන යෝජනා මහබලෝතුව යථාර්ථයෙන් කරන්න පුළුවන්? ඔව් අතරම මේ කවුරුත් යම තියෙන පරිදි වැඩි වෙනවනම් කවුරුත් එපයි කියන්නේ නැහැ. තමන්ගේ වැටුපට සැලකිය යුතු වැඩ වර්ධනයක් ලැබෙනවා නම් කිසිම කෙනෙක් එපයි කියන්නේ නැහැ. ඔබ කිව්වාගේ මහ පොළොවේ යථාර්ථයත් එක්ක මේ තියෙන කරුණු කාරණාත් එක්ක මේ සියල්ල සලකා බලනවා. දැන් ප්‍රධාන අපේක්ෂකයෝ තමයි කීප දෙනෙක් කියලා තියෙනවා වැඩ ප්‍රතිමාවක් සිද්ධ කරනවා කියලා. බොහෝ විට ආසන්න යෝජනා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. තව සමහර ඕලිට වඩා වෙනස් යෝජනා ඉදිරිපත් කරන වැඩ ප්‍රතිමාව සම්බන්ධයෙන් නිසාර පළවෙනි කාරණය පොදුවේ ගත්තම මේ රටේ ජනතාවට දේශපාලඥයින් ගැන ලොකු විශ්වාසයක් නැහැනේ. ඒකට දේශපාලයෙන් කියන්නේ කරන්නේ මොනවද කියන කාරණය විශේෂයෙන් වේදිකා ඉස්සරහා නැත්නම් මාධ්‍ය ඉස්සරහා කියන දේවල් මේ විදිහටම කරනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් අපිට හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ මැතිවරණ කාලයේදී තවත් ඉහළට එනවා. වගේ මේවා සීනි බෝල කතා, මේවා සුරංගන කතා, මේ රට සුරපුරයක් කරන්න, මේ රට මෙහෙම කරන්න මේ රට අලුත් කරන්නේ මේ අපි හැමදාම අහපු දේවල්. සාඩුම තරමේ මේ රට මේ ඉන්න මට්ටමින් රැක ගන්න එක තමයි අපි හිතනවා මුලින්ම කරන්න ඕනේ. මේකට පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්න. සා අපි බලාපොරොත්තු වෙනවා පොදුවේ මේ රටේ රාජ්‍ය සේවකයා 114කට අධික රාජ්‍ය සේවකයා කියන්නේ මේ රට දරාගෙන ඉන්න කණ්ඩායමක්. සමහරවිට ප්‍රශ්න තියෙන පුළුවන් රාජ්‍ය සේවය ගැන, රාජ්‍ය සේවකයා ගැන. හැබැයි පොදුවේ ගත්තොත් රාජ්‍ය සේවයේ තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ. ත්‍රිවිධ හමුදාව මේ රට රැක ගන්න සායින් යට කරපු කාර්යභාරය අපි අපිට කියන්න ඕනේ. තව 102,000කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය කොහොමද මේ රටට දායක වෙන්නේ කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේ. තවත් 102,000කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ සෞඛ්‍ය සේවාවේ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටට දායක වෙන්නේ කොහොමද කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනේ. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවාව පළවෙනි කාරණේ රැකගත යුතුයි. ඒක ඇතුළේ යම් යම් වෙනස්කම් පරදායිතාවයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණ දීම යෝජනා එන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ නිසා පොදුවේ මේ රටේ රාජ්‍ය සේවකයා රැක ගන්න නම් අපි විශ්වාස කරනවා සාධාරණ වැටුප් වැඩිවීමක් ලැබෙන්න ඕනේ. සය සාධාරණ වැටුප් වැඩිවීම මේ වේදිකාවලකින් ඉලක්ක කොහොමද? ඒවා අමතක කරලා සාධාරණ වැටුප් වැඩිවීමක් ඉදිරියේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ඔක්කොම අනුකම්පා මේ ඉදිරි දින දෙක තුනේන දෙපැත්තන් දෙක නිසා කියලා දුක්පාරකින්. මේ ඡන්දයක් එනකොට අපි වැඩිපුර දකින්නේ එහෙම අනුකම්පා සහ රඟපෑම් තමයි. නිසා මේ රඟපෑම් මේ රංගන සියල්ල දිහා විමසිල්ලෙන් හරි සතුටෙන් හරි කොහොම හරි බලාගෙන ඉන්න ගමන් අපි විශ්වාස කරනවා ජනතාව යථාර්ථයක් තේරුම් ගන්න ඕනේ. සැප්තැම්බර් 21 වෙනිදා පස්සේ ප්‍රතිඵල ආවට පස්සේ කවුරු හරි මේ රටේ ජනාධිපතිවරයා වුණත් පස්සේ එතකොට මේ රටේ තියෙන යථාර්ථයක් එක්ක තමයි අපි හැමෝටම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දේවල් හිතේ තියාගෙන තමයි ජනතාව මේවට අහුම්කම් දෙන්න ඕනේ. මේවා පිළිගන්නවත් නැති කෙනෙක් කාර්යය තීරණය කරන්න කියලා අපි විශ්වාස කරනවා. ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යවරයා රෝගී තත්ත්වය වර්ධනය කියලා පෙන්නනවා කියලා තවත් සම්බන්ධයෙන් බලලාගෙන නැති මානසික රෝගස්තියුන් වපා මේ සම්බන්ධයෙන් මතක කියන්න ඔබතර පසුගිය සැදැඹෙදි දිගින් දිගට මේ අධිකරණයේ කටයුතු දිගින් දිගට විභාග වෙනවා. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශ කරන සාමාන්‍ය සදාචාරාත්මක නෑ කියලා අපි දකින කොහොමුණත් අපි දැක්ක මාධ්‍ය හරහා තිකරුවන් දෙදෙනෙකුට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් විත්තිකරුවෙක්ට තියෙන රෝගාබාධ තත්ත්වයන් බරපතල වෙලා තියෙනවා සහ විශේෂයෙන් ඔවුන් දැඩි මානසික පීඩාවක ඉන්නවා අය. ඒ එක් විත්තිකරුවෙක් සියදි විලසා ගැනීමට පවා ඉඩක් තියෙනවා කියන කාරණා සම්බන්ධයෙන් කොහොමුණත් හැම වෙලාවෙම සෞඛ්‍යමය කාරණාවක්
ඒක සෞඛ්‍ය අමාත්‍යවරයාද නැත්නම් සාමාන්‍ය සිරකරුවෙක්ද කියන කතාවක් කාට වුණත් එහෙම සෞඛ්‍යමය කාරණාවක් සම්බන්ධයෙන් තීරු දීම ගන්නවා නම් සාමාන්‍ය අධිකරණයේ කරන්නේ මෙඩිකල් බෝඩ් එකකට නැත්නම් වෛද්‍ය මණ්ඩලයකට යොමු කරලා තමයි එහරා තීරු දීම ගන්න. ඒකට අපි මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමන්විත මණ්ඩලයක් පත් කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සාමාන්‍ය අධිකරණය හරහා සෞඛ්‍ය අධ්‍යක්ෂක බලවරයාට ඉන්නේ. එහෙම අවශ්‍ය නම් එහෙම තීරු තීරණ අධිකරණය හරහා සහ ඒ විශේෂඥ හරහා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ වැඩි හත්වීමක් කරන්න කාටවත් බෑ. ඒ හරහා අධිකරණ කටයුතු ඉස්සරහට යාම සිදු යුතුයි. මොකද කවුරු කොහොමුණත් කොයි විදිහට හැසිරුණත් අවසානයේදී මේ හැම කෙනෙක්ම සෙල්ලම් කරලා තියෙන මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක ඒක අපි විශ්වාස කරනවා. මේ රටේ ජනතාවට අවසානයේ සාධාරණ ඉෂ්ට විය යුතුයි.